සංගරත්නයෙන් අවසර පක්ෂ ලේකම්තුමනි ගරු අමාත්‍යවරුනි උපමාත්‍යවරුනි මන්ත්‍රීවරුනි අතුළු සහෝදර සහෝදරියනි රෝහිත හැමදාම මේ වගේ වැඩක් කරලා අපිට ඉන්න කියන පක්ෂය නිහඬ නිදා ගන්න හදනකොට අපිව අවදි කරනවා පක්ෂයත් අවදි කරනවා අවදි කරලා නැවත ඉදිරියට ගෙන යනවා ඉතින් මම හිතනවා විශේෂ කාර්යභාරයක් එතුමා අපේ පක්ෂය වෙනුවෙන් හැමදාම කරා වගේ අදත් කරන්න යනවා අපි ඒ ගැන අපේ ගෞරවය එතුමාට පුද කරන්නේ අද මම හිතන්නේ මන් දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන නැහැ මෙතන ඉන්න කිසි කෙනෙකුට දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ මොකද ඔක්කොම මට වඩා හොඳට දේශපාලනය දන්නවා ගමේ තියෙන ප්‍රශ්න දන්නවා රටේ තියෙන ප්‍රශ්න දන්නවා ඒ වගේම අද රජය කරන වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් තියෙනවා අපිට දමුණාන්සලා දන්නවා අද අභියෝග රාශියකට අපි මුහුණ දෙන්න ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා ඒ ශක්තිය මත අපි ඒ අභියෝග ජයග්‍රහණය කරමින් මේ රටේ ජනතාවට අවශ්‍ය දේ සපයන්ට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕන ආණ්ඩුවක්ගේ යුතුකම ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් අඳුරගෙන ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම කියන එකයි මා විශ්වාසය. ඒ නිසා අද අපි ඒ කාර්යභාරය ඉටු කරන්න පියවර අරන් තියෙනවායි කියලයි අපි කියන්නේ තමුන්වහන්සේලාට. ඒ සඳහා තමුන්වහන්සේලාගේ සහයෝගය අවශ්‍යයි. රෝහිත ඇත්ත වශයෙන්ම අපේ පක්ෂයට විශාල හයියක්. පක්ෂය ගොඩනගන්න එතුමා කරන සේවය අපි අගය කරමු. එතුමා කළුතරට සීමා වෙලා නැහැ. එතුමා මුළු ලංකාව පුරා ඇවිදමින් ඒ කටයුතු ඉටු කිරීම ගැන අපේ ගෞරවය එතුමට පුද කරන්න ඕන කියලා හමුණාසයන්. ඒ නිසා මේ කාර්යභාරයේදී තමුන්නාන්සේලාගේ සහයෝගය හැමදාම ඌට ලැබුණා. මම හිතන්නේ මම මේ එන තමුන්නාන්සේගේ හතරවෙනි පස්වෙනි වතාව මෙතෙන්ට එන ඒ හැම වෙලාවෙම මටත් එන්න කියනවා මමත් එනවා ඇවිල්ලා කෑම කාලා යනවා යාදත් කන්න දෙනවද ඉතින් ඒක නිසා තමුන්නාන්සේලා අද මෙතෙක් වෙලා අපි පක්ෂයේ පිළ පක්ෂයේ නායකයින් කරපු කතා ඇසු ඇහුවා අගමැතිතුමාගේ කතාව ඇහුවා තමුන්නාන්සේලාට දේශපාලන වශයෙන් රටේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් මද හොඳාකාර තියෙනවා ඒ නිසා අපි එකතු වෙලා මේ රජය රැකගෙන ගෝඨාභය මැතිතුන් ගෙන යන වැඩපිළිවෙල රට ගෙනියන වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල අද රනිල් එදානම් අපි රනිල්ට බැන්නා රනිල් UMP කාර්යයයි කියලා දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා මොකද එදා දැන් යහමගට හැරිලයි කියලයි මම විශ්වාස කරා එකිනෙදා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරනවායි කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජයපතමින් අමොහොත්